ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වෙනුවෙන් තමයි මේ දිනවල කටයුතු සිදු වෙන්නේ. මේ වෙනකොට කාර්ය මණ්ඩල එකගතාවයකට පැමිණීම සඳහා අවශ්‍ය සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයත් ශ්‍රී ලංකාවේ රජයේ කාර්ය මණ්ඩලයත් මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. අපිට රාජ්‍ය පාලනය කිරීමේදී සිදු කළ යුතු ප්‍රසංස්කරණ කිහිපයක් තියෙනවා. ඉතින් මේ සියල්ල පිළිබඳව අවසාන තීන්දුවකට ඇවිල්ලා අපිට පුළුවන් මේවි කාර්ය මණ්ඩල එකගතාවයකට එන්න. කාර්ය මණ්ඩලෙ බොහෝ අය හිතනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා ඉදිරියට යෑම. එහෙම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අපි ලබා දීපු යෝජනාවලියේ පිළිගැනීම සහ විශ්වාසනීයභාවය තහවුරු කිරීම සඳහාත් අපිට වැඩ කටයුතු කීපයක් කරන්න තියෙනවා. මේ දෙවැනි වාරිකයේ එය නොලැබී යෑමේ කිසිම අවදානමක් නැහැ. අපි විශ්වාස කරන්නේ ලබන අවුරුද්ද තුළ අපි අනිවාර්යයෙන්ම ආර්ථික වර්ධනයක් වෙත ගමන් කරනවා. මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආදර්ශ මහජන කොමිෂන් සභාවක් පිහිටුවීම නාරාහෙන්පිට රාමඤ්ඤනිකායේ සංඝ මූලස්ථානයේදී සිදු කෙරුණා. ඒ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන්ගේ අනුශාසකත්වයෙන්. මේ ආණ්ඩුව මහජන මතය ගැන අල්ප මාත්‍ර වූ හැඟීමක් ගෞරවයක් තියෙනවා නම් තව දුරටත් විදුලිය 1%කින්වත් වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. පවතින තත්ත්වයේ පිළිබඳ කිසිම සංවේදීකමක් මේ පාලකයන්ගේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ 22% නෙවෙයි ඉදිරියට පවත්වාගෙන යන සියලුම වැඩි කිරීම නැවැත්විය යුතුයි. හරියාකාර මෙවන් උපදේශක සභාවක මතය විමසනවා නම් විදුලි බල මණ්ඩලයට කිසිසේත් අවශ්‍ය වෙන්නේ නැහැ විදුලිය බිල තවදුරටත් වැඩි කරන්න. අවුගේ දාසල එක්තරා මන්ත්‍රීවරයෙක් මගුල් කෑමකට කියලා ලක්ෂ 26ක් වීදම් කළාලු. අවුරුදු තුනකට පස්සේ මාධ්‍යයෙන් යනකොට ඒ අදාළ පාරිභෝගිකයා කියනවා නෑ 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 මං ගත්තේ නෑ මම එහෙම බිලක් මම දැක්කෙත් නෑ ගෙවුවා නම් අපිට ලැබුණා නම් අපි ගෙවනවා කියලා කියනවා. නමුත් අවසානයේ දවස් 4කට කලින් තවත් පුජ්‍යලයෙක් මේ රුපියල් ලක්ෂ 26 ගෙවනවා. මේ ගෙවහපු ගෙවීම විදුලි බල මණ්ඩලෙ ප්‍රතික්ෂේප කළේ නෑනේ. විදුලි බල මණ්ඩලෙ ගත්තා. මුදල් ගත්තා නම් එහෙනම් බිලක් තිබිලා තියෙනවනේ. අපි යහනම් විදුලි බල මණ්ඩලෙන් ඇයි අවුරුදු 3ක් තිස්සේ ලක්ෂ 26 අතහැරලා දාලා තිබුණේ?